ඉතින් යාළුවනේ දැන් අපි ලෑස්ති වෙන්නේ නාඩගම් කාර්යෝ ඉදිරි සිදුවීමක් ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. කලකට පස්සේ කතාව තුලින් කුකුල මුදලාලිව දැක ගන්න පුළුවන් වුණා. එච්චර කාලයක් ඔහු කතාවේ දැක ගන්න උනේ නැත්තේ ඔහුට තිබුණ අසනීප තත්වයක් නිසායි. කුකුල මුදලාලිගේ පැමිණීමත් එක්ක කතාවේ ඉදිරි සිදුවීමුත් ටිකක් වෙනස් වෙනවා. ඇත්තම කිව්වොත් කතාව වෙන්න තිබ්බ විදිහට නෙමෙයි ඉස්සරහට සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ කුකුල මුදලාලිව පොලිසියට අල්ලගෙන යෑමත් එක්ක මන්ත්‍රීතුමා එක්ක කුකුල මුදලාලි තරහ වුණා. හැබැයි යොන්න කතාවේ ඉස්සරහා සිදුවීම් වලදී මන්ත්‍රීතුමා කුකුල මුදලාලි එක්ක හිටියටත් වඩා හිතවත් වෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි කරුණු තැන්නේ හංගලා තියෙන වලගම්බා රජුණන්ගේ නිදාණ ගන්න. මේ දවස්වල මන්ත්‍රීතුමා මාලන් එක්ක නිදාණ ගන්න ප්ලෑන් කරගෙන ඉඳියත් ඒකට මාලන්ගේ ලොකු කැමැත්තක් නැහැ. හැබැයි යාළුවනේ කුකුල මුදලාලි කියන්නේ එක පාරකුත් මේ නිදාණ ගන්න ගිහිල්ලා අන්තිම මොහොතේ හැරිලාපු කෙනෙක්. ඉතින් මේ දෙන්න එක්ක මාලන් පැත්තකට කරලා නිදාණ ගන්න ආයෙමත් ප්ලෑන් කරනවා. කොහොම හරි අපි දැනටමත් දන්නවා මාලන් මේ නිදාණ ගැන හොයන්නේ ඒක ගන්න අරමුණෙන් නෙමෙයි. එයා ගමට ඇවිත් ඉන්නේ මේ නිදාණේ ආරක්ෂාව ගැන වගේම ඒකට දැනටමත් තර්ජනයක් වෙලා ඉන්න අය ගැනත් තොරතුරු එකතු කරන්නයි. ඉතින් යාළුවනේ තව පොඩි දෙයක් අපි ඔයාලට මතක් කරන්න කැමතියි. නිදාණේ ගන්න වැඩේදී ගමේ ළමයෙක්ව මන්ත්‍රීතුමා බිල්ලට දෙන්නනවා. අන්තිම මොහොතේදී ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඒ දරුවව බේරගන්න ඉදිරිපත් වෙන්නේ අපේ මාලන්ම තමයි. ඒ දරුවා කවුද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන් නම් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට අපි සමු ගන්නවා. මේ වගේ රසබර තොරතුරු ඉක්මනින්ම දැනගන්න විශ්ව සයුර සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා.